आयुबवान सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुखया सिद टीवी रात्रि प्रवृत्ति विकाशयाई आरंभवन्ने मम उदयशान इडम गेदर प्रथमेन रात्रि पुवत सिरस्थल තවත් කොවිඩ් මරණ 47ක් මියගිය පිරිස අතර කාන්තාවන් 31ක් සමස්ත මරණ සංඛ්‍යාව 3077 දක්වා ඉහළට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය රට තුල පැතිර යාමේ දැඩි අවධානමක් නිසි සෞඛ්‍ය මාර්ග උපදේශ අනුගමනය කරන්න සෞඛ්‍යංශ අනතුරු හඟවයි මේ වන විටත් කොවිඩ් පාලනය සඳහා රජය රුපියල් බිලියන 262ක් වියදම් කර අවසන් අගමැති කියයි මුහුදු ජීවීන් මිය ගියේ වාරකන් නිසා නෙවෙයි එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ගිනි ගැනීමෙන් නැති වූ පරිසර විනාශයෙන් නීතිපතිවරයා අධිකරණයට දන්වයි පොහොර නොමැතිව අදත් රට පුරා විරෝධතා 105ක පොහොර හිඟයක් තියෙනවා කියලා පිළිගන්නවා ඇමති මහින්දානන්ද කියයි යලකන්නේ වී විලදී ගැනීමත් රජයේ හෙට සිට ආරම්භයි මෙහෙම ගියොත් විල්බැරෝවෙන් සල්ලි අරන් ගිහින් තමයි පාන් රාත්තලක් ගේන්න වෙන්නේ විපක්ෂය දකින අනාගතය ऑनलाइन अध्यापनीय विनुवेन खंडुनागीने रिदीमालिया दे गुरुवरीय सहादरुवन ऑनलाइन अध्यापनीय आपी विधिमत करनवा राज्यमति सुसील कियाई ऑनलाइन अध्यापनीय निसा अनागते मांदुरुए विजित हेरत गेन अनतुरु हेंगवीमाक प्रथमे नवदाहने देशीय पुत्वेता एक्सप्रेस पर नाउकावे गिन्नेन अनतुरुव मोहदुचीविन विशाल प्रमाणयक जीवितक्षेत्र पत्तुना මෙලෙස මුහුදු ජීවීන් මිය යාමට හේතුව වාරකන් නිසා බවට රජය අමාත්‍යවරුන් ඇතුළු ඇතැම් පාර්ශවයන් ප්‍රකාශ කළා. නමුත් බොහෝ දෙනෙකු චෝදනා කර සිටියේ වාරකන් නිසා හෝ මුහුදේ පවතින තත්ත්වයක් හේතුවෙන් මෙවන් තත්ත්වයක් ඇති නොවු බවත් එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් මෙවන් තත්ත්වයක් ඇති වූ බවයි. මේ පිළිබඳව අදත් විශේෂ ප්‍රකාශයක් නිකුත් වුණා. ඒ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් පරිසර පද්ධතියට සිදු වූ හානිය නිසා ජීවීන් 200කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූ පුවතයි. නීතිපතිවරයා අද මේ පිළිබඳව අධිකරණයට දැනුම් දුන්නා. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ගිනි ගැනීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවේ කැඳුන් ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියුජ සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා මෙම දැනුම් දීම සිදු කළා. මෙම සත්ව මරණ වාරකන් කාලයේ හේතුවෙන් සිදු වී ඇති බවට ඇතැම් පුද්ගලින් ප්‍රකාශ කර තිබුණත් ඒවා පිළිගත නොහැකි බව පැවසූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා මෙම මරණ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර හානිය නිසා සිදු වූ බව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය විසින් පත් කරන ලද විශේෂඥ 39 දෙනෙකුගෙන් කමිටුව මගින්ද නිර්දේශ කර ඇති බව සඳහන් කළා. නඩු විභාගයේ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයාගේ අවධානය යොමු කරමින් කොළඹ වරායේ හාබර් මාස්ටර් වරයාගේ කාර්යාලයේ තිබෙන රේඩියෝ පණිවිඩ පටිගත කිරීමේ යන්ත්‍රය පිළිබඳව අධිකරණයට දැනුම් දී ඇති කරුණක් පිළිබඳව සඳහන් කළා. අදාළ රේඩියෝ පණිවිඩ පටිගත කිරීමේ යන්ත්‍රයේ තාක්ෂණික දෝෂයක් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ සඳහන් කොට ඇති බව මෙහිදී මහේස්ත්‍රාත්වරිය පැවසුවා. ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළේ අදාළ යන්ත්‍රයේ තිබෙන දත්ත කියවා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට හැකියාවක් නොමැති බවත් ඒ පිළිබඳව කියවා බලා අවශ්‍ය දත්ත ලබා ගැනීම සඳහා එම යන්ත්‍රයට තොරතුරු තාක්ෂණ සේවා සපයන දේශීය සමාගමේ සහාය ලබා ගැනීමට අවශ්‍ය වී තිබෙන බවත් පෙන්වා දුන්නා. එම අවස්ථාවේදී අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් හබර් මාස්ටර් වරයාගේ කාර්යාලයේ තිබෙන මෙම රේඩියෝ පණිවුඩ පටිගත කිරීමේ යන්ත්‍රය තුල ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ කපිතාන් වරයා විසින් ලබා දුන් සියලුම දුරකථන පණිවිඩ අන්තර්ගතව තිබෙන බව පෙන්වා දුන්නා. මෙම යන්ත්‍රයේ අන්තර්ගත පණිවිඩ පිළිබඳව පරීක්ෂා කරන ලෙස තමන් ආරම්භයේ පටන්ම ඉල්ලීම් කළත් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධානය යොමු නොකළ බව කී ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා දැන් එම යන්ත්‍රයේ තිබෙන දත්ත මැකී ඇතැයි ප්‍රකාශ කිරීම විමතියට කරුණක් බව සඳහන් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සත්‍ය අනාවරණය වීම වසන් කිරීමට උත්සාහ කරන්නේ යයිද චෝදනා කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා රජයේ නිලධාරීන් අපක්ෂපාතීව රාජකාරී කළ යුතු බවත් ඔවුන් පණිවන අවස්ථාවක කිසිවෙකු ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් නොවුණු ඇති බවත් පෙන්වා දුන්නා. මෙම සිද්ධියට අදාළව හබර් මාස්ටර්වරයා සැකකරුවෙකු වශයෙන් මහා අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ ඇයිදයි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ප්‍රශ්න කර සිටියා.
මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධවතෙන්නකෝන් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් අදාළ නෞකාව තුළ ගිනි ගැනීමක් තිබෙන බව දක්වමින් ඊට අදාළ දේශීය ජල තීරයට ඇතුළු වීමට ඉඩ දී ගින්න වර්ධනය වීමට ඉඩ හැර ඉන් වන්දියක් ලබා ගැනීමට රජය නිලධාරීන් උත්සාහ කළ බවට විත්ති පාර්ශවයේ කුද්දා චෝදනා කර තිබු බව සඳහන් කළා. දැනට සිදු කර ඇති විමර්ශනවලට අනුව එවැන්නක් අනාවරණය නොවන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා නෞකාවේ කපිතාන්වරයා මෙන්ම දේශීය නියෝජිත සමාගම ආරම්භයේ පටන්ම නෞකාව තුළ තිබෙන රසායනික ද්‍රව්‍ය කාන්දුව හා ගින්න පිළිබඳව දිගින් දිගටම තොරතුරු වසන් කිරීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බව විමර්ශනවලින් තහවුරු වී ඇතැයිද අනාවරණය කළා. මෙම නෞකා ගිනි ගැනීමේ සිද්ධියට අදාළව දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගමේ නිලධාරීන් 3 දෙනෙකු විසින් ඔවුන්ගේ ඊමේල් පණිවිඩ මකා දමා ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බවත් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා. ඊට ප්‍රතිචාර දක්වමින් අදාළ සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච සරත් ජයමාන්න මහතා යම් නිලධාරියෙකු ඊමේල් පණිවිඩ මකා දමා තිබුණේ නම් එම ඊමේල් පණිවිඩ වලට අදාළ පිටපත් එම සමාගමේ වෙනත් නිලධාරින්ගේ ගිණුම් වල තිබෙන බවත් ඒවා කිසිදු ගැටලුවකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා ගැනීමට හැකියාව පවතින බවත් පෙන්වා දුන්නා. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල නැවත ලබන 13 වනදා කැඳවීමට නියම කළ අතර එදිනට පරීක්ෂණ වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. රටපුරා පොහොර හිඟයක් පවතින බවට රටේ බොහෝ ප්‍රදේශවල ගොවීන් විරෝධතාවල නිරත වෙද්දී යල කන්නේ විමිලදී ගැනීම හෙට සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී විගොවිය තමන්ගේ නිෂ්පාදන විකිණීමේදී අපි රජය හැටියට පැහැදිලි තීන්දුවක් කරගෙන තියෙනවා වී සඳහා මිලක්. ඒ අනුව අපි අනිවාර්යෙන් මෙවර ගොවියාගේ වී මිලදී ගන්නේ නාඩු කිලෝ එකක් රුපියල් 50ටත් සම්බා කිලෝ එකක් 52ටත් තෙත වී සඳහා රුපියල් 44ක් තමයි අපි මිල නියම කරලා තියෙන්නේ. අපි හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වියලෙවි මණ්ඩලයේ වී මෝල් හරහා ගොවීන්ගේ වී මිලදී ගැනීම කටයුතු අපි ආරම්භ කරනවා. අපි වී ගොවියට සහතික මිල දෙන්න ලෑස්ති. මම පිළිගන්නවා 100%ක පොහොර හිඟයක් තියෙනවා. මම ඒක පිළිගන්නවා. නෑ කියන්නේ නෑ. හැබැයි ඒකත් අපි සමතේකටපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හැම ගොවියම ගෙදර පොහොර ගොනු දෙකක් ගෙනත් තියාගෙන ඉන්නවා තමන්ගේ ප්‍රමාණයට වැඩි. මේක පොහොර හිඟයක් නෙමෙයි. මේක මතක තියාගන්න බිලියන 100ක ජාවාරමක්. එළඹෙන කහ කන්නට ආණ්ඩුව පොහොර ටික දෙන්න ලෑස්ති. ඊට කලින් ගොවියෝ පාරට දාලා ගොවියෙක් කොමරලා මේ කණිත් පැත්තට හරවන්න තමයි මේ ජාවාරම් කරු උත්සාහ කරන්නේ. මේ ඕනෙම ජාවාරම් කරුවේ ඕනෙම අතරමැදියේ ඕනෙම නිෂ්පාදකේ ව්‍යාපාරිකේ පොදු ජනතාවගේ යහපතට අහිතකර ලෙස ක්‍රියා කරනවා නම් එයිදි දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වෙන ආකාරයට පරිභෝග ආරක්ෂණ පනතට සංශෝධන 75 කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා. සම්මත කරලා තියෙන උපරිම මිලට වඩා වැඩි මිලට අලෙවි කළොත් පළවෙනි අවස්ථාවේ වරදිතකට වැරදිකරු වෙච්චහම දඩේ ලක්ෂයක් බවට පත් කරන්න පනත සම්මත කරනවා. මේ අතර පොහොර ගැටලුව හේතුවෙන් පීඩා විඳින ගොවි ජනතාව අද දිනේත් පොහොර ඉල්ලා වීදි බැස විරෝධතාවල නිරත වුණා. ගාල්ල අක්මීමන කඳුරුගස් හේන ප්‍රදේශයේ තේ සහ කුරුඳු වගාකරුවන් සිය වගාවන්ට අවශ්‍ය පොහොර ඉල්ලා උද්ඝෝෂණයක නිරත වුණා. समस्त लंका गोविजन सम्मेलन संविधान कल तवत् उद्घोषण एमिलिपिटी पेवेत्वना පොහොර ගැටලුව ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් සමගි ජනබල වේගය සංවිධාන කළ උද්ඝෝෂණයක් අගුණුකොළ පැලැස්සේදී පැවැත්වුණා. ඇතිවන්න පොහොර තියනවා කියලා මහින්දා මරිවිරමතුමා ප්‍රකාශ කරන ගොවිජගෙන් තමාව ඉල්ලනවා. කැබිනට් එකේ තුන් වතාවක් මම කතා කරා ගොවියට පොහොර ටික දෙන්න බැරුණයි කියලා. එතකොට ගොවියට පොහොර ටික දෙන්න බෑ. අද පෙට්‍රෝල් ඩීසල් ලාම්බුදල් මිල වැඩි කරලා දීවරයට කනට ගහලා තියනවා. ගොවිය කන්ට ගහලා තියනවා. රටේ ජනතාව කන්ට ගහලා තියනවා. මාර්ගගත අධ්‍යාපනය නැතිනම් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයේ යටතේ ඉගැන්වීම් ක්‍රියාවලිය සහ ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා දිනපතා කිලෝමීටර් 3කට අධික දුරක් ගෙවා යන ගුරුවරියක් සහ දරුවන් පිරිසක් පිළිබඳ තොරතුරු අපට රෙදී මාලියද්ද ප්‍රදේශයෙන් වාර්තා වුණා. අධ්‍යාපනය සෑම දරුවෙකුගේම අයිතිවාසිකමක් වුවත් විවිධ හේතු මත ඒ අයිතිවාසිකම සෑම දරුවෙකුටම එක හා සමානව නොලැබෙන බව නම් රහසක් නොවේ. යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමය සංශෝධනය කිරීමට අප බොහෝ කාලයක සිට සංකතන ආරම්භ කර ඇති පසුබිමක කොවිඩ් වසංගතය ලෝකයේ වෙලාගෙන වසරකට වඩා වැඩි කාලයක් ගත වේතත් මාර්ගගත අධ්‍යාපනය තුළින් රටේ සෑම දරුවෙකුටම ඵල නෙලා ගන්නට ඇති අවකාශය තවමත් සලසා නොතිබීම සැබවින්ම ඛේදනීය.
තත්වයක්. දරුවන් දෙමව්පියන් වගේම ගුරු භවතුන් ඔන්ලයින් අධ්‍යාපනය හරහා පීඩා විඳින ආකාරය අප නිරන්තරයෙන් ඔබට වාර්තා කරනවා. රිදි මාලියද්ද පෙතියාගොඩ විද්‍යාලයේ නිමාලි අනුරුද්ධිකා ගුරුතුමිය දිනපතා කිලෝමීටර 3ක පමණ දුරක් ගෙවා වැලිකංගල කන්දට නගින්නේ ආදරණීය දරුවන්ට සිප්ස් අතර බෙදන්නට. මේ ගුරුතුමිය සමගම දරුවන් 40කට වැඩි පිරිසක් දිනපතා තම අධ්‍යාපන කටයුතු සඳහා වැලිකංගල කන්දට ගොඩවන බවයි අපට තොරතුරු වාර්තා වුණේ. මේ ගම්මානයේ තියෙන අඩුපාඩු මදිවට මේ දිනවල පවතින කොරෝනා වසංගතයත් එක්ක ඇවිල්ලා තියෙන ප්‍රබලම ප්‍රශ්නේ තමයි මේ සිග්නල් ප්‍රශ්නේ. ළමයි විතරක් නෙමෙයි ගුරුවරියක් විදිහට මමත් මේ අත්දැකීමට මුහුණ දෙන්නේ. මේ ළමයි ටිකක් එකතු කරගෙන මම මේ කන්දට එන්නේ කිලෝමීටර් 2 3ක් එහාට කන්දට එන්නේ ඔහේ පඩියක් අරගෙන ගෙදරට වෙලා බලන් ඉන්න බැරි කමට. අපි ඉල්ලන්නේ අපේ නිදහසේ නිවසටම ගිහලා අධ්‍යාපන කටයුතු කරගෙන යන්න අවශ්‍ය සිග්නල් පහසුකම් ලබා දෙන්න කියලා විතරයි. මේ අක්කලා අයියලා මල්ලිලා එන්නේ කොඩා දුරකට ඇවිත් තමයි ඉගෙන ගන්න. අපිටත් ටවර් එකක් ලබා දෙන්න කියලා මම ඉල්ලනවා. ඊළඟ පන්තියට යන්න නම් විශේෂ දැනුම අවශ්‍යයි. ඒ දැනුම ලබා ගන්න සිග්නල් කණුවක් ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා. කොහොමරි බත්තේ මරගෙන ඇවිල්ලා හැන්දාවේ කොහමත් යනකොට ආයෙ විතර වෙනවා. චූටි ළමයි ඉන්නේ ලොකු ළමයිට නම් තේරෙනවා. ඒ හින්දා කොහොමත් දෙමෝ පියෝ වෙන වැඩ ගමන් ඔක්කොම දාලා එන්න ඕනි මෙතෙන්ට. බොහෝ දරුවන් මෙන්ම ගුරු භවතුන් මාර්ගගත අධ්‍යාපනය වෙනුවෙන් පීඩා විඳින මෙවන් පසුබිමක මාර්ගගත අධ්‍යාපනය සඳහා පහසුකම් සැලසීම අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කිරීම රූපවාහිනී නාලිකාවල අධ්‍යාපන වැඩසටහන් විකාශය කිරීම ඇතුළු ඉල්ලීම් 8ක් මුල් කරගෙන අද උදෑසන කුරුණෑගල ඔර්ලෝසු කණුව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය පිළිබඳව දේශපාලන වේදිකාවේ අද දවසේ පළ වූ අදහස් කිහිපයක් දැන් සාමාන්‍යයෙන් මේ දුරස්ථ අධ්‍යාපනයේ මගේ මතයේ හැටියට ප්‍රාථමික අධ්‍යාපනය ලේසි නෑ සාර්ථක කරන්න. මොකද දරුවෝ පළවෙනි ශ්‍රේණිය දෙක ශ්‍රේණිය තමයි ලිටරසි ඇන් නියුමරසි. ලිවීම සහ ඊළඟට සංඛ්‍යා මේ දෙක හුරු වෙන්නේ. මේ දෙක හුරු කරන්නේත් පන්ති කාමරේ ක්‍රියාකාරකම් පදනම් කරගෙන. ඒතකොට මේ කටයුත්ත ඔන්ලයින් ක්‍රමෙන් කරන්න ඒ තරම් පහසු නෑ දුෂ්කරයි. දැන් ඒකට වඩාත් ප්‍රායෝගික වැඩපිළිවෙලක් මීට අමතරව අපි ලෑස් කරලා තිනවා. ඒක තමයි හෝම් බේස් ඇක්ටිවිටීස්. මාර්ගෝපදේශයේ තිනවා සතියකට දවසක් එක විෂයකට එක ඇසයින්මන්ට් එකක් කරන්න වැඩපිළිවෙල සකස් කරනවා. ඒ ඇසයින්මන්ට් එක කළා පාසලට සතියකට වතාවක් එම වැඩිහිටියන්ගේ මාර්ගයෙන් දරුවන්ට එන්න පුළුවන්. එවන්න පුළුවන්. ඒකට අපි මාර්ගෝපදේශ යටතේ පහසුකම් සලසනවා. ගුරුවරුන්ටත් පුළුවන් විදුහල්පතිවරුන්ගේ මාර්ගයෙන් එක ගුරුන්ගේ ගෙදරට යන්න පුළුවන් එන්න පුළුවන් ඇට ඇවිල්ලා. ඒගොල්ලන්ට මේ ඇසයින්මන්ට්ස් ටික අරගෙන ගිහිල්ලා ගෙදර ඒක මාක් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක හදලා මෙන්න මේ අඩුපාඩු කන්න පෙන්ලා දීලා පාසලට එවනවා. ऑनलाइन अध्यापन क्रमे कियने के अंतिम असार्थक क्रमयक बाट पत्तेला तीन अध्यापने बलापुरत्वेन दैनुम कुशलतावे पौरुषत्वे ए किसीवक मैं ऑनलाइन अध्यापने तुल वर्धने वेन्नी नह एवेनुवट पौरुष हीन पुद्गलेक बिहिवीम विविध शारीरिक मानसिक आबादित्यन बिहिवीम विशेषेम अक्षिरोगीन बिहिवीम अनागते बिहिवेन तरुणया मे ऑनलाइन अध्यापन क्रमे अतुले अत्रम गत्तुत බරපතල ව්‍යාකූල තත්වයක තරුණයෙක් බවට පත්වීමේ මහා දෙවන්ත අනතුරක්. එතුමා කිව්වා මේ ෆයිබර් ඔප්ටික් නැත්නම් මේ සංනිවේදන පහසුකම් පාසල් 10,186 කට ලබා දීලා වගේම මේ දුරස් අධ්‍යාපනය නැත්නම් ඔන්ලයින් අධ්‍යාපනය ඉතාමත් සාර්ථකව මේනකොට එතුමාගේ රජයට පුළුවන්කම ලැබිලා තිනවා මේ කොවිඩ් තත්ත්වය සමයේ අධ්‍යාපනය ඉහළ තත්ත්වයකට ගේන එක. ඉතාමත් කනගාටු වෙනවා එතුමාට මේ වැරදි තොරතුරු දත්ත ලබා දීම තුළ එතුමා හාස්‍යයට ලක් වෙලා තිනවා. ඒ වගේම තමයි පසුගිය කාල වකවානුව තුළ දරුවන්ට අහිමි වෙච්ච කාලච්ඡේද නැත්නම් විෂය නිර්දේශ කොහොමද ආවරණය කරන්න කියලා. මේ කිසිම දෙයක් ගැන අබමල් රේණුක අධ්‍යාපන අමාත්‍යවරයා COVID-19 වෛරස් ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 47ක් පිළිබඳව අද රාත්‍රියේ වාර්තා වුණා. අදාළ සියලු මරණ සිදු වී ඇත්තේ ඊයේ දිනේ බවයි සෞඛ්‍ය අංශය තහවුරු කළේ. COVID-19 වෛරස් ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 47ක් පිළිබඳව අද පස්වරුවේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද දින තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 31ක් හා පිරිමි පුත්කලින් 16 දෙනෙකුද ඇතුළත්.
डेल्टा वायरस प्रभेदे आसाधने ऊये सेकसाहित पुत्कलीन थावतुरटात वार्ताबिय हैकिबव सौख्यांश पवसनवा मेवन विट कोलम डिस्ट्रिक्ट अदालव पमनाक डेल्टा कोविड प्रभेदे आसाधितिन वार्ता उवद निसी सौख्य मार्गोपदेश अनुगमने नोकरीम तुलिन दिवेने सेसु डिस्ट्रिक्ट वलद मेम प्रभेदे आसाधितिन वार्ता वीमे अवधानमक पवतिन बवाय विशेषज्ञ वैद्य हेमंत हेरत महता संधान कले විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා ශීඝ්‍ර ව්‍යාප්තිය සහිත මේ ඩෙල්ටා ප්‍රභේදය තව සති 10ක් තුළ ලංකාව තුළ වැඩියෙන්ම ව්‍යාප්ත වෙන ප්‍රභේදය වන්නට පුළුවන් කියලා. මේ සිදුවන්නට පුළුවන්ද? මේකේදී අපි ඔය කියන පුරවකතන සියල්ලම අපි පදනම් කරගන්නේ යම් යම් උපකල්පන මත. ඒ කියන්නේ ඒ උපකල්පන තමයි අපේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවාද කොච්චර දුරට අනුගමනය කරනවද? 100ට 100ක් අනුගමනය කරොත් කොහොමද වෙන්නේ? 100ට 50ක් අනුගමනය කරොත් කොහොමද වෙන්නේ? මේ රෝගියේ පැතිරීමට හේතු වන්න පුළුවන් අනිකුත් කාරණා සංචරණ සීමා සමාජ දුරස්ත භාවය මුවැසුම් පැලඳීමේ ප්‍රතිශතය මේවා ඒ ඒ ප්‍රතිශත වලින් ඒ ඒ අනුපාත වලින් භාවිතයට ගන්නවාද නැද්ද ඒ ඒ තත්ත්ව යටතේ මෙන්න මේ ආකාරයට ඉඳ ඇරියොත් මෙන්න මේ විදිහට මේ රෝගීන් පැතිරෙනවා කියන එක තමයි මේ පුරවකතන වල සිද්ධ වෙන්නේ අපිට අවශ්‍ය වන්නේ ඒ පුරවකතන වල තියෙන සංඛ්‍යාවන් දෙස බලා සිටීම නෙවෙයි අපි බලන්න ඕන අඩුම සංඛ්‍යාවක් ඇති වෙන්න හේතු වන්න පුළුවන් තත්ත්වය මොකක්ද කියලා අන්න ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ මොහොතේ මේක පැතිරෙන එක අපිට ඇහැට පෙනෙන්නේ නැහැ. අපි මෙතෙක් කරගෙන ගිය දේවල් 100ට 200ක් අපි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කළා. මේක පැතිරීම පුරවකතනවල තියෙන අවම සංඛ්‍යාවට හරි ගෙනෙන්න අපිට පුළුවන් වෙයි. ඔබතුමා කොහොමද සහතිකයක් දෙන්නේ මෙහෙම මේක පැතිරියක් නැහැ කියලා? කවුරුත් කියන්නේ නැහැ. මම කියන්නේ නැහැ පැතිරියක් නැහැ කියලා. පැතිරියන්න ඉඩකඩ සැලැස්සුවොත් තමයි මේක පැතිරෙන්නේ. එතකොට අපි ඉඩකඩ සැලැස්සන්නේ නැතුව හිටියොත් මේක පැතිරෙන්නේ නැහැ. कोविड वसंगते पालने किरीम वेरुवेन देदहास विश्ववासरे सीट मेदक्वा राजय रुपयाल बिलियन देसिय हैट देकाक वियदाम करेती बव मुदल अमात्यांश प्रगति समालोचन राश्वीमेदी अद अनावरने उना मेम राश्वीम पैवत्तुने अग्रामात्य महिंद राजपक्ष महतागे प्रधानत्वे मुदल अमात्यांशे प्रगति समालोचन रैसीम अद अरलियगह मंदिर दीपवेत्तुने अग्रामात्य महिंद राजपक्ष महतागे प्रधानत्वेन मुदल अमात्यवर्यावशे अमात्यांश रैत सियलुम आयतन वल वर्तमान तत्व सह पावतिन गटलु निराकरणे किरीम पिलिबंदव अग्रामात्यवर्या मेहिदी अवधाने यमुकला मे ओक्कोम हुगक् तन आयतन तियेन्ने कुलियट गोडनगिलि अरगेन अय अपि वजे गोडनगिल्लक हदला मे आयतन वलट देन्ने नैत्ते एंट्रेंस वेनम तियन्न हम दन बिल्डिंग एक हदल ओकट ए तन एक एक आयतन एंट्रेंस एक विन विन मुख्यमंत्री प्लान कर प्लास्टिक प्लान कर अनी आयतन की दिन बुलाई ඒ අනුව කොවිඩ් 19 වසංගත පාලනය වෙනුවෙන් 2020 වසරේ සිට මේ දක්වා රජය රුපියල් බිලියන 262ක් වියදම් කර ඇති බවටයි අනාවරණය වුණේ පොලි අනුපාත අඩු කරමින්ද ණය සහන ලබා දෙමින්ද උද්දමනයේ 104 සිට 106 දක්වා පවත්වාගෙන යාමට හැකි වූ බවත් පසුගිය මැයි මාසයේ එය 106.1ක් හෝ 6.2ක් දක්වා ඉහළ ගියද එම අගය අඩු කර ගැනීමට මුදල් අමාත්‍යාංශයේ කටයුතු යොදමින් ඇති බවයි මහා භාණ්ඩාගාර ලේකම් මෙසා රාටිගල මහතා පෙන්වා දුන්නේ. ඔය මැදගත අර මුදලෙන් මේ වන විට රජය අනුමත කර ඇති සංවර්ධන ව්‍යාපෘති ගණන 11,000ක් බවද මෙහිදී හෙළිදරව් වුණා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ දීමනා පිරිනැමෙන සියලු කාණ්ඩවල ජනතාව වෙනුවෙන් රුපියල් 5000ක් දීමනාව මේ වන විට සිව්වතාවක් ප්‍රදානය කර ඇති බවත් මෙහිදී අමාත්‍යවරුන් පෙන්වා දුන්නා. එමෙන්ම විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සඳහා මූල්‍ය ශේෂ්ත්‍රයේ නියෝජනය කරන ආයතන සමග සාකච්ඡා කරමින් සිටින බවද මහ බැංකු නිලධාරීන් පැවසුවා. 2020-2024 කාලය තුළ කොටස් වෙළඳපොළ තුළ අලුතින් සමාගම් 500ක් ලයිස්තුගත කිරීමට අපේක්ෂා කරන බවද මෙහිදී අනාවරණය වුණා. විරුද්ධ පක්ෂයේ විවිධ මතවාද ඉදිරිපත් කළද මේ දක්වා විදේශ ණය අතපසු නොකර ගෙවීමට හැකි වී ඇතයිද ඉදිරියටත් එම ණය වාරික අතපසු වීමකින් තොරව ගෙවීමට කටයුතු කරමින් සිටින බවද මෙහිදී මහ බැංකු අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා පැවසුවා. වත්මන් රජයේ ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණයක් අච්චු ගැසූ අසාර්ථකම ආණ්ඩුව බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. ඉස්සල්ලාම ජනාධිපතිකම දුන්න මේ රට ගොඩ ගන්න බලාගෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඊගාවට ජනාධිපතිකම දුන්නට නිකම් බෑ කියලා රටේ ජනතාව තුනෙන් දෙකේ බලයක් ලබා දුන්නා මේ ආණ්ඩුවට ඊට පස්සේ තුනෙන් දෙකේ බලය ලබා දුන්නත් මේ රට ගොඩ ගන්න බෑ කියලා විශ්වවිද්‍යාල සංශෝධනය සම්මත කරගන්න ලැබුවා. දැන් ඊගාවට ඉදිරිපත් කරන්න හදන පවුඩර් බබා තමයි බැසිල් රාජපක්ෂ. මේ බැසිල් රාජපක්ෂ මහත්තයා තමයි දැන් පහුගිය කාලෙත් මේ ආණ්ඩුව කළේ. කොවිඩ් මර්ධන බලකායේ ආර්ථිකයේ මෙහෙවනේ සියලු දේවල් කළේ. ඒතකොට බැසිල් රාජපක්ෂ මහත්තයා ආය ආවත් කරන්න ඒ ටිකම තමයි.
ජනාධිපතිතුමා මේ රටට හරි නායකත්වයක් ලබා දෙනවා. එවගේම තමයි අගමැතිතුමාට පැහැදිලි දර්ශනයක් තියෙනවා මේ රට කොහොමද ගෙනියන්න ඕන. එවගේම තමයි කැබිනට් මණ්ඩලයක් එක්ක එකතු වෙලා මේ වැඩේ කරන්න කොහොමද කියලා දර්ශනයක් තියෙනවා. හැබැයි මේක කරවන්න කෙනෙක් ඉන්නට ඕන. අපි මේ ආණ්ඩුවේ දකින දේ තමයි හැම අංශයකටම හැම ආමාත්‍යංශයකටම දක්ෂ ඇමතිවරු පත් කරලා තියෙනවා. නමුත් මේක එකතු කරලා වැඩ කරන්න කෙනෙක් අවශ්‍යයි. අපි විශ්වාස කරනවා පක්ෂයක් විදිහට මේ වෙලාවේ බැසිල් රෝහණ රාජපක්ෂ මහත්මයාට තමයි මේක කරන්න පුළුවන් කියලා. බැසිල් රාජපක්ෂ මහත්තයා ඉල්ලලා නැහැ මට කැබිනට් එකට යන්න අවසර දෙන්න, නැත්නම් මට පාර්ලිමේන්තුවට යන්න දෙන්න කියලා ඉල්ලලා නැහැ. ඒකයි අපිට තියෙන ගැටලුව. අපි ඉල්ලන්නේ මේ වෙලාව තමයි එතුමා එන්න ඕනම වෙලාව. ජනාධිපතිතුමා අගමැතිතුමා තමයි කියන්නේ එන්න බැසිල් මැතිතුමනි ඔබතුමා ඇවිල්ලා මේ කට්ටිය එකතු කරලා ඉතුරු වැඩෙත් කරන්න. දැනට පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ප්‍රගතිශීලී සම්දහනය අද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ප්‍රගතිශීලී සම්දහනය අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. විශේෂයෙන්ම අපිට හැඟියන්නේ මේ ආණ්ඩුව දැනට විශාල ලෙස ජනතා අතරේ අප්‍රසාදයට පත්වලා තියෙන අවස්ථාවක මැතිවරණය නොතියා කාලගත කිරීම සඳහා ඒ වගේම කාලේ මැරීම සඳහා උපක්‍රමයක් හැටියට මේ මැතිවරණ සංශෝධන පිළිබඳව සාකච්ඡාව ඉදිරියට දාගෙන කරන සංශෝධනයක් සාධාරණව කළ යුතුයි. අපි නම් කියන්නේ මේ පවතින සමානවාද ක්‍රමය තම ප්‍රගතිශීලී ක්‍රමයක්. සාපේක්ෂ බලනකොට මේකට වඩා සුදුසු ක්‍රමයක් හොඳ ක්‍රමයක් දැනට අපිට අඳගන්න නැහැ. ඒ නිසා මේ ක්‍රම වෙනස් කරන්න එපා කියලා අපි තදෙන් කියනවා. වෙනස් කරනවා නම් දැන් මේ ක්‍රමයේ තුල දේශපාලන සෙසුපක්ෂවලට ජාතිනම සෙසුපක්ෂවලට තිබෙන්න නියෝජනය අනිවාර්ය තවර වෙන්න ඕන ආරක්ෂා වෙන්න ඕන ආරක්ෂා ක්‍රමෙන් තමයි ඉදිරියට යන්න පුළුවන් කියලා අපි මේ ආණ්ඩුවට තදෙන් කියනවා. වර්තමාන ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙනවා ඡන්ද ක්‍රමයේ වෙනස් කරන්න. හැබැයි මේ ඡන්ද ක්‍රමයේ වෙනස් කිරීම සඳහා දරන උත්සාහය ප්‍රගතිශීලී වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරන ජනතාවගේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කරන දිසාවට තිබෙන උවමනාවක් නොවන බව පැහැදිලි. සමානුපාතික ඡන්ද ක්‍රමයේ යම් සංශෝධනයක් සිදු වෙනවා නම් අනිවාර්ය ලෙස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි විය යුතුයි. ඒ වගේම පළාත් පාලන පළාත් සභා පාර්ලිමේන්තු කියන ආයතනයන් තුනටම එක සමාන ඡන්ද ක්‍රමයක් නිර්මාණය විය යුතුයි. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. අප යලි තමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.